ඊයේ ආශාවරී සංගීත කණ්ඩායම ආවරණය කළ ප්‍රසංගයක් සඳහා ගායන ශිල්පිනී දිල්කියුරේෂා සහභාගී වී තිබුණා. එහිදී ඇය සිදු කළා යයි කියන වරදක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ සටහන් හුවමාරු වනවා ඔබ දකින්නට ඇති. ඇය ගීත දෙකක් ගායනා කර මයික්‍රෝෆෝනය සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කරන දැරියගේ අතට ලබා දී වහාම වේදිකාවෙන් බැස යනවා. සිදු වූ දෙයක් පිළිබඳව කිසිවෙකුට සිතාගත නොහැකි වුණු අතර නිවේදන කටයුතු සිදු කළ චන්දන පලියවඩන මහතා ඇය බැස යාමට හේතුව විමසා සිටියා. මෙම වීඩියෝ කොටස ශීඝ්‍රයෙන් සංසන්නන වීමෙන් පසු ගායන ශිල්පිනි දිල්කි උරේෂා සජීවී අදහස් දැක්වීමක් කර තිබෙනවා. මේ ආශාවරී සංගීත කණ්ඩායමත් එක්ක මට ප්‍රසංගයක් තිබ්බා. ඉතින් එතනදී සින්දු දෙකයි පොතේ මම කියන්නේ. මට ඊයේ දිනේ ප්‍රසංග තුනකට සහභාගී වෙන්න තිබ්බා. එයාලා මට 10ට වෙලාව දීලා තිබ්බේ. ඉතින් මම 10 වෙද්දී එතනට ගිහිල්ලා යති ෂෝ එක පටන් අරගෙන තිබෙනවා. ඊට පස්සේ මම ඊට පස්සේ තියෙන වැඩේ ගිහිල්ලා සිං කරලා ආවිල්ලා තමයි ආශාවරී වැඩේට සිං කරන්න ආවේ. ඉතින් එතනදී අනවස මහත්තයාට මාතික මොකක් හරි පෞද්ගලික තරහක් ඇති. ඉතින් ඒ හින්දා සින්දු දෙක කිව් එක එයා ගොඩක් අර හයිලයිට් කළා මේවා කරා. මම ආශාවරී එකේ බබාලා එක කතා කරා. එයාලට කතා කරලා පුතේ මම සින්දු දෙකයි කියන්නේ කියලා දැනුවත් කරලා තමයි ස්ටේජ් එකෙන් බැස්සේ. හැබැයි ඒක අනවස හයිලයිට් කරේ වෙන විදිහකට. කොහොම නමුත් දිල්කි පැවසූ ඇතම් කරුණු හේතුවෙන් චන්දන පලියවඩන නිවේදන ශිල්පියා සම්පූර්ණ වීඩියෝව පළ කරමින් අදහස් එක් කර තිබුණේ මෙලෙසින්. අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඊයේ ප්‍රසංගයක් ඉවරලා ආවේ. ප්‍රසංගය ඉවරලා නිදාගෙන ඉන්නකොට දැන් තමයි දකින්නේ. මං හිතන්නේ ඊයේ ප්‍රසංගය පිළිබඳව ෆේස්බුක් එකේ ගොඩක් කතා වෙනවා. කතා වෙන හේතුව පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම කැමති නෑ, මොකද කිසිම කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට, කලා ජීවිතයට, එහෙම නැත්නම් සංගීත ජීවිතයට හානියක් වෙනවට. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඊය ප්‍රසංගයේදී පුංචි වීඩියෝ එකක් මං හිතන්නේ ලයිව් එකක ගිය එකක් කපල ෂෙයා වෙනවා. දිල්කි උරේෂා මයික් එක තියලා බැහැලා යනවා. එතකොට එනවා උදේ ඉඳලා නිදා ගන්න දැන් මොබලට ඇහෙනවා ඇති දැනුත් රින්ග් වෙනවා, මොකද්ද මේ ප්‍රශ්නේ කියලා අහනවා. ඇත්තටම තාම දන්නේ නැහැ හරියට මොකද්ද උනේ කියලා. මම අයිබුවන්, මම බොහොම මං හිතන්නේ කෝල් එකක් එනකොට පොඩක් කට් වෙනවා, ගණන් ගන්න බා කෝල් එනවා, එක දිගට කෝල් එනවා. මම බොහොම කරුණාවෙන් ඉල්ලනවා පෝස්ට් හදන්න ඉස්සෙල්ලා සිදුවීම් අපි හොයන්න ඕනේ. මම පෝස්ට් දාලා නැහැ. අංක එක මම පෝස්ට් දාලා නැහැ. ඉතින් මම තාම දන්නේ නැහැ. දිල්කිට පෝස්ට් හදලා ගහනවා, ෂෝ දෙන්න එපා, අරවා මේවා, මෙහෙම ප්‍රශ්න ගොඩක්, මොකද්ද උනේ කියලා අහනවා. දිල්කි කියන්නේ අපේ සහෝදර කලාකාරිනියක්. එයාගේ කලා ජීවිතයටත් හානියක් වෙන්න දෙන්න බෑ. ඒ වගේම දිල්කි ලයිව් එකක් දාලා හැබැයි මගේ පිට වරද පටවලා තියෙනවද කොහෙද? නිවේදකවරයා, හැබැයි මගේ නම කියලා නැහැ. ඉතින් මමනේ නිවේදක ශිල්පියා. මම තමයි ඊයේ ප්‍රසංගයේ හිටියේ. ඉතින් එයා කියලා දෙනවා මේ නිවේදන ශිල්පියාගේ පෞද්ගලික තරහක් ඇති කියලා. අනේ නෑ නංගී, ඔයාටයි මටයි කිසිම පෞද්ගලික තරහක් නැහැ. පෞද්ගලික තරහක් තිබ්බත් අපි කරන්නේ ජොබ් එකක්. අංක එකට ඒක මතක තියාගන්න. ජොබ් එකට ඒක අදාළම නැත. පෞද්ගලික තරහක් ඔයාටයි මටයි ඇත්තම නැත. හරිද? තිබ්බත් ඒක වේදිකාවට අදාළත් නැත. පළවෙනි අංක එක ඊ අපි ප්‍රසංගේ හරි අපහසුයෙන් කළේ. ප්‍රසංගේ බලන්න ආපු අය දකින්න ඇති. මොකද ඒ වෙන් සංවිධායක මණ්ඩලය වෙන් කළා තිබ්බ සවුන්ඩ් එක නෙමෙයි ඊයේ ආවේ. අපි සවුන්ඩ් එක ඇවිල්ලා ඒ සවුන්ඩ් එකත් එක්ක අපි ඔට්ටු වෙලා ප්‍රසංගේ පටන් ගන්නකොට මේ පුංචි ළමයි එක්ක රාත්‍රී 10:00 මාරයි. රාත්‍රී 10:00 මාරට ප්‍රසංගය ආරම්භ කරලා 10:45 විතර තමයි සංගීත කණ්ඩායමට ලයිව් එකට බාධා සිදුවේවි. කෝල් එනවා. කෝල් එනකොට පොඩ්ඩක් අපහසුතාවල් වලටපත් වෙනවා. ඒ වුණත් මේ දේ කියන්න ඕනේ, කලාකාරණියකගේ කලා ජීවිතයට ඒක හානියක් වෙයි. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනේ. තාමත් මේ සිදුවීම මොකක්ද සමා වෙන්න ඕනේ. කෝල් එනකොට පොඩ්ඩක් කට් වෙනවා.
හමාවෙන්න ඕනේ. කෝල් එනකොට පොඩ්ඩක් කට් වෙනවා. අපි ලයිව් එක අතරවාරේ කතා කරන්නේ. දිල්කි උරේෂගේ පැත්තෙන් දිල්කි උරේෂා කෝඩිනේට් කරපු මහත්මයව දැනුවත් කරා කියලා කියනවා. එයා සින්දු දෙකයි කියන්නේ කියලා. සංගීත කණ්ඩායම දැනුවත් කරා කියලා කියනවා. එතකොට දිල්කි මයික් එක තියලා වේදිකාවෙන් බහිනකොට ඕගොල්ලන්ට ඇහෙනවා ඇති ඒ වීඩියෝ එකේ ලයිව් වීඩියෝ කෑල්ලක් නෝ ෂෙයා වෙන්නේ. ඒක මම අහනවා මොකද උනේ නාලක, මොකද උනේ මේ දිල්කි සින්දු කියලා ඉවරද මොකද කියලා. ඊට පස්සේ මයික් එක ගන්නවා මම ගිහිල්ලා. මම ඊට පස්සේ ඉවරද දිල්කි සින්දු කියලා ඉවරද දිල්කි එනවා එනවා මයික් එක තියනවා දුවනවා දකින්නවා මොකද්ද කියලා මම දන්නේ නැහැ. සමහර වෙලට ඉස්සරහෙන් කරදරයක් වුණාද, එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් ආවද, දරුවන්ගෙන් සින්දු වැරදුනාද, එහෙම කිසිම දෙයක් මම දන්නේ නැහැ. මොකද්ද උනේ කියන්න දන්නේ නැහැ. මේ වෙනකන් තාම දන්නේ නැහැ. තාම ඇත්තටම එහෙම දෙයක් හොයලා බලන්න තරම් ලොකු සිදුවීමක් එතන උනේත් නැහැ. කොහොම වුණත් මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන සමාජ මාධ්‍ය ජාලවල මේ වීඩියෝ එකත් එක්ක දිල්කිගේ කතා ජීවිතයටත් ඒ වගේම ගොඩක් අය මේ ප්‍රශ්නෙට අඳ ගන්නවා. මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇත්තටම ස්ටේජ් එක උඩ සිදුවෙන සාමාන්‍ය සිදුවෙන දේවල්. මේක පුංචි ප්‍රශ්නයක්. දිල්කි ලයිව් එකේ කියලා තියෙනවා නිවේදක මහත්මයා මාත් එක්ක තරහක් ඇතුළු. අනේ නෑ නංගී, ඔයාලත් එක්ක කිසිම අය කියන මොකද අර කට් වෙච්ච නිසා විටින් විට ඔයාලත් එක්ක කිසිම තරහක් තියෙන හේතුවක් නෑ. ඔයගොල්ලෝ දැනුත් මාත් එක්ක මම ඔයාගේ මහත්මයා එක්ක කතා කරා. අපි කතා කරනවා මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේක ප්‍රශ්නයක් හැටියට නිර්මාණය කරන්න හදන මල්ලෙලා ඉන්නවා ගොඩාක් කට්ටිය. අනේ ඒක එහෙම කරන්න එපා. මොකද ඒක මම පෞද්ගලික ඉල්ලනවා. අපි සහෝදරත්වයෙන් අපි අවුරුදු දෙකක් තිස්සේ ප්‍රසංග නැතුව බැට කාලා දුක් විඳලා අපි ඉඳලා මේ සංගීත සම්දර්ශන ටිකක් පටන් අරගෙන මේ දුවන වෙලාවේ බොහොම කාරණකව ඉල්ලනවා. මේවා ලොකු ප්‍රශ්න නෙමෙයි. මේ ස්ටේජ් වල අපිට තරහ මරා ඇති කරගන්න දෙයක් මේක දිකට මම හිතන්නේ මේ සමාවෙන්න ඕනේ. ගොඩක් අය කෝල් ගන්නවා මේ ප්‍රශ්නේ ගැන අහන්න. මේක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ගොඩක් මේක දුර දිග අරන් යන්න එපා. දිල්කිට පෞද්ගලිකව අමනාප තියෙනවා නම් ඒක එයාත් එක්ක බලාගන්න, මාත් එක්ක පෞද්ගලික අමනාප තියෙනවා නම් ඒක මාත් මේක ලොකු ප්‍රශ්නයක් කියන්න එපා. කරුණාවෙන් ඉල්ලනවා. අපි කිසිම කලාකරුවෙකුට අනේ මල්ලි තාම දන්නේ නැහැ. මල්ලි මොකද්ද සිදුවීම කියලා තාම දන්නේ නැහැ. මොකද්ද උනේ කියලා තාම දන්නේ නැහැ. මේ ගැන ඇත්තටම හොය හොය ඉන්න ගමන් තාම දැන් තමයි හැරිලා එනකොට තමයි මේ ඔක්කොම පෝස්ට් නිර්මාණය වෙලා ඊයේ පාන්දර සංගීක. ඒ නිසා මේක ගොඩක් දුර දිග ගෙනියන්න එපා. දිල්කි සහෝදරණී සහෝදර කලාකාරිනියක්. ඉතින් එයාටත් ස්ටේජ් එක උඩ මම හිතන්නේ මගෙන් හරි වචනකින් පුංචි හරි වැරද්දක් වුණා නම් විශේෂයෙන් දිල්කි ඔයාට වයස් ભેදයක් නැහැ. ඔයා මට වැඩිය බාල කෙනෙක්. මම අවුරුදු 21ක් මේ ශ්‍රේෂ්ඨයේ ඉන්න කෙනෙක්. ඒක විශේෂයෙන් සමාජ භජනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේක මහා ප්‍රශ්නයක් නොවේ. හැබැයි දිල්කිට යුතුකමක් තියෙනවා. දිල්කි මගේ ෆෝන් නම්බර් එක දන්නවා, වට්ස්ඇප් නම්බර් එක දන්නවා, වාට මැසේජ් එකත්. ලංකාවේ ඉන්න කලාකරුවෝ හැමෝම එක්ක මම බොහොම සුහදව ඉන්න කෙනෙක්. ඕන කෙනෙක්, ඕනම ගායන ශිල්පියෙක් එයාට ප්‍රසංගයකට යන්න හදිස්සි නම් එයා වට්ස්ඇප් මැසේජ් එකක් හරි නැත්නම් කෝල් එකක් හරි අරන් කියනවා අනේ මේ චන්දන අයියේ මට අද ෂෝ ගොඩක් තියෙනවානේ, මාව දාලා යවන්න ඉක්මනින් කියලා කියනවා. ඉතින් එයා මාව පෞද්ගලිකව දැනුවත් කරේ නැහැ. ඉතින් මේ ඔක්කොම පෞද්ගලිකව දැනුවත් කරන්නත් බැහැ. මොකද කෝඩිනේටර් කෙනෙක් ඉන්නකොට කෝඩිනේටර්ට ෂෝ එකේ විස්තර කිව්වහම කෝඩිනේටර් ඕනේ ස්ටේජ් එකේ ඉන්න නිවේදකයාට මේ දේ දැනුම් දෙන්න. මොකද මට ක්‍රිසිසේ කිසි දෙයක් නැහැ. දැන් කෝඩිනේටර්ගෙන් අහුවම කෝඩිනේටර් දන්නෙත් නැහැ. සංගීත කණ්ඩායම් ඇහුවාම ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන් මම අන්තිමට බැරිම තැන ඇහුවා ඔයාලා දිල්කිගේ සින්දු දෙකයිද බලලා තියෙන්නේ. ඕනනම් සින්දු හතර කියන්නනේ ස්ටේජ් එක බාර දීලා යන්නේ. එතකොට ඊයම් වතුර ටිකක් බොන්න තමයි ඒ පොඩි ළමයිව මම කොයි වෙලාවකත් තනි කරේ නැහැ. ඒක ප්‍රසංගය බලපු අය දන්නවා. මුලින් ඉඳලම පුංචි ළමයිව ආරක්ෂා කරගෙන ප්‍රසංගය ගෙනිච්චේ සාමාන්‍ය ෂෝ එකක් නිවේදනය කරන විදිහටත් නෙවෙයි. මම ඊයේ නිවේදනය ගිය ප්‍රසංගයක්. මොකද අප ගොඩක් මැද්ද ප්‍රසංගය පැවැත්වුවේ. එතකොට මොකද හැම පැත්තකින්ම අපහසුතා තිබුණා. ඊයේ අනිත් සංගීත කණ්ඩායම බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම ඒගොල්ලෝ දන්නවා ඊයේ එතන ඒගොල්ලෝ
ඇත්තරම ප්ලේ කරන්න නෑ කියලා ඒගොල්ල යන්න හැරිච්ච වෙලාවේ චන්දන අයියව දාලා යන්න බෑ කියලා තමයි ඒගොල්ලොත් මාස් එක රැඳුනේ. ඉතින් ඒ කියන්නේ ශබ්ද තාක්ෂණයේ තිබුණු සමහර ගැටලුත් එක්ක ඊළඟට ඒව හැමදේම හදාගත්තා. ඊට පස්සේ සවුන්ඩ් එකත් බෑන්ඩ් වලට ඕන විදිහට ඒ අංශ වෙලා හරි ගස්සලා දුන්නා. ඒ ඉතින් අපි පුළුවන් විදිහට ඒ දවසේ ඊය කරන්න පුළුවන් දේ කරගෙන යද්දි එක පාරකට දෙකයි එකට දෙකයි අරගෙන අහනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. මේක ප්‍රශ්නයක් නෙමෙයි, මේක ගොඩක් ගෙනියන්න එපා. මේ ආදරෙන් ඉල්ලනවා, මොකද සහෝදර කලාකාරිනියක්, එයාටත් හානියක් වෙන්න දෙන්න එපා. විශේෂයෙන් සංගීත කණ්ඩායම පුංචි ළමයි දිල්කි, ඔයාටත් කියනවා අපි ෆෝන් එකනොත් කතා කරා. දැන් විශේෂයෙන් මේ දිල්කි මහත්මයා දිල්කි ෆෝන් එකට ආවේ නැහැ, මම දන්නේ හේතුව මොකද්ද කියන්නේ. දිල්කි මහත්මයාට මම කතා කළා, ඒගොල්ලෝ මට තාම දැනුවත් කරේ නැහැ. එයා ලයිව් එකක් දාලා තිනවා මේ නිවේදක මහත්මයා පෞද්ගලික තරහක් ඇති මාත් එක්ක කියලා නෑ. ඉතින් තරහක් දෙන නම් ඔයාට මාගෙන් අහලා ඉවරලා ඒක ලයිව් එකට දාන්න තිබ්බා. ඒක මගෙන් අහන්න නැතුව ඔයගොල්ලෝ එහෙම කරලා තිනවා. ඒත් මම මගේ මනුස්සකමට මම දැන් දිල්කිගේ මහත්මයාට කෝල් එකක් ගත්තා. මම ඉතින් බඳින්න ඉන්න මල්ලිට මම ගත්තා. ඒ මල්ලිත් එක්ක අපි සුහදව මේක කතා කරා. මේක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලනවා මේ ප්‍රශ්නේ ගොඩක් දුර දිගගෙන යන්න එපා. සාමාන්‍ය ස්ටේජ් එක වෙච්ච පොන්චි සිදුවීමක්. මාව හයිලයිට් කළා, මට ස්තුති කරන්න එපා. මම මට ස්තුති කරාට කමන්නේ. මම ඊයේ දවසේ දේ අනුව පොඩි ළමයින්ව ආරක්ෂා කරගෙන, අතිවිශාල ජනතාවක් හිටියා, පොඩි ළමයින්ව ආරක්ෂා කරගෙන, සංගීත කණ්ඩායම් දෙක ආරක්ෂා කරගෙන ප්‍රසංගේ ඉවර කරපු එකට මට ස්තුති කරාට කමන්නේ. අනිත් දේවල් වලට මට ස්තුති කරන්න එපා. මොකද එහෙම ස්තුති කරන්නවත් තාම සිදුවීම මොකද්ද කියලා දන්නේ නැහැ. අපි කිසි කෙනෙකුට බනින්න එපා, මේක පේජ් වල මේ ප්‍රශ්නේ ගෙනියන්න එපා. විශේෂයෙන් කියනවා දිල්කි සම්බන්ධවනේ මේ පෝස්ට් ඔක්කොම යන්නේ. දිල්කිට දොස් කියන්න එපා. එයාගේ පෞද්ගලික ජීවිතයට අපිට අදාළ නැහැ. එයාගේ කලා ජීවිතය ඝාතනය කරන්න ඕනේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් අනවශ්‍ය පෝස්ට් හදන්න එපා, නිර්මාණය කරන්න එපා. ඒ වගේම නිස්කාරණේ මට බලින්නත් එපා. මම බොහොම ආදරෙන් කියනවා. මොකද මේ කිසිම හේතුවක් නැහැ. සම්බන්ධී කාරකවරයා මං හිතන්නේ ගොඩක් අසනීප තත්ත්වෙ හිටපු කෙනෙක්, අශෝක ඇරවුවල එයා හෘද රෝගියෙක්. ඉතින් එයාත් එක්ක අපි පුළුවන් විදිහට ඊයේ දවසේ අඩුපාඩු ගොඩාක් සිදු වුණත් අපි හැමදේම වහගෙන කරගෙන ගියේ. මනුස්සයා බොහොම උතුම් මනුස්සකම් තියෙන මනුස්සෙක්. ඒ නිසා ඒ මනුස්සකම් එක්ක අපි වැඩ කරන්න ඕනේ. විශේෂයෙන් මම වේදිකාව උඩද කියන්නේ අපි මනුස්සකමින් වැඩ කරන්න ඕනේ කියලා කියන්නේ දිල්කිට මොනවා හරි දිල්කිට වැදෙන්න කියන දෙයක් නෙවෙයි. අපිට ඒ අවස්ථාවේ නිර්මාණය වුණු ගැටලු රාශියකට තමයි ඒ උත්තර දෙන්නේ. දිල්කිට පුංචි යුතුකමක් තිබුණා. බොහොම ස්තුතියි ආශාවරි, මම තව ප්‍රසංග වලට සහභාගී වෙන්න තියෙනවා. ඒ නිසා මම ගීත දෙකක් විතරයි ඔයගොල්ලෝ එක්ක ගායනා කරන්න කියලා මයික් එකෙන් කියලා යන්න යුතුකමක් තිබ්බා. එතකොට අඩුම තරමේ මේ චන්දන අයියා මං සින්දු දෙකයි කියන්න කියලා යන්න යුතුකමක් තිබ්බා. ඉතින් දැන් මේ සිදුවීම ඔක්කොම සිදු වෙලා ඉවරයි. ඒ නිසා දැන් ගිය දේවල් මොනම ආකාරයකින්වත් අපිට ඇදලා ගන්න බැහැනේ. කියන්න තියෙන්නේ මෙච්චරයි. බොහොම ආදරෙන් ඉල්ලනවා පෞද්ගලිකව. අපිට මොන ප්‍රශ්නවත් නැහැ වේදිකාව තුලවත්. සාමාන්‍ය අපි මිනිස්සුයෝ, අපි සහෝදරත්වයෙන් ඉන්න මිනිස්සු. අපිට කිසිම ආකාරයකින් වෙන පෞද්ගලික ප්‍රශ්න නැහැ. ඒ නිසා මේක ප්‍රශ්නයක් නිර්මාණය කරලා Facebook වල ගෙනියන්න එපා. ආදරණීය නංගියේ මල්ලියේ පුංචි දුවේ පුතේ අමතක් එක ප්‍රශ්නයක් හැටියට නිර්මාණය කරලා ගෙනියන්න එපා. කිසිම කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට හානියක් වෙන්න ආදරණීය කලාකරුවන් හැටියට සුබතව ජීවත් වෙන්න ඕනේ. අශෝක ඇරවුල මහත්මයා අමතනවා. එහෙනම් මට මේ සියලු දේවල් පිළිබඳව කතා බහ කරගන්න සිදු වේවි. මොකද තාම දන්නේ නැහැ මොකද්ද මේ ප්‍රශ්නේ සිදු වුණේ කියලා. කොහොම වුණත් අනේ සමා වෙන්න, මේ කෝල් එනකොට කට් වෙනවා, ගොඩාක් කමෙන්ට් එනවා. මල්ලී එකින් එක කියවන්න බෑ. ගොඩාක් ඉන්නවා, තාම නිදිමතේ ඉන්නවා. කිසිම කෙනෙකුගේ පෞද්ගලික ජීවිතවල මේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්න එපා. ප්‍රසංගයේ ආශාවරි සංගීත කණ්ඩායම, ඩිරෙක්ට් සවුන්ඩ් එක, ඒ වගේම අශෝක ඇරවුල් අපේ සම්බන්ධී කරන ශිල්පියා, කලාකාරිනිය දිල්කි උරේෂා, මම නිවේදන ශිල්පියා හැටියට හිටියා. කිසිම ආකාරයක කිසිම කෙනෙකුට ප්‍රශ්න ඇති වෙන විදිහට වැඩ කරන්න එපා. පෝස්ට් නිර්මාණය කරන්න එපා. අපි සුහදව මේක වැඩ කළේ
අපි අවසාන වශයෙන් කියන්න අපි පුංචි දරුවෙක්ව වැඩ කළේ හැමෝම මේක හිතේ තියාගන්න ඕනේ. පුංචි දරුවෙක්ව වැඩ කරද්දී ඒගොල්ලන්ගේ මානසිකත්වයත් එක්ක ඒගොල්ලොත් එක්ක අපි කොහොම ලස්සනට අමාරුවෙන් වැඩේ කරගෙන ගියේ. එනිසා ඒකෙදි සහයෝගය දැක්වීම තමයි අපි උචිත පුළුවන් විදිහට සහයෝගය දැක්වීම ප්‍රසංගය සාර්ථක කරගන්න. අපිටත් ඊයේ ප්‍රසංගයෙන් ඇත්තටම මේ ප්‍රසංගේ පවත්වන්න නැතුව අතාරිමු කියන තත්ත්වයට ඉතිච්ච වාර අනන්තයි ඒත් ප්‍රවේශ පත්‍ර මිල දීගෙන ආපු ජනතාව වගේම මේ ප්‍රසංගය උඩ හිටිය ආශාවරී පුංචි ළමයි මේ හැමෝම වෙනුවෙන් අපි පුළුවන් විදිහට ප්‍රසංගය ගෙනිච්චා. කොහොම වුණත් අනේ බොහොම පෞද්ගලිකව ඉල්ලනවා, ආදරෙන් ඉල්ලනවා. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන්න එපා. කිසිම කෙනෙකුට හානියක් වෙන විදිහට පෝස්ට් නිර්මාණය කරන්න එපා. නිදිමතේ කතා කරන්නේ සමහර දේවල් වැරදුනා නම් සමා වෙන්න ඕනේ. ජය වේවා. වගකීමෙන් කියන්නේ කවුද අහනවා චන්දන පලේවන්න වගකීමෙන්ද කියන්නේ කියලා. අනේ ඔව්, මල්ලේ වගකීමෙන් කියන්නේ. මොකද හේතුව තාම අපි සිදුවීම දන්නේ නැහැ. ඇත්තටම මේක මොකද්ද වුනේ කියලා තාම දන්නේ නැහැ. තාම ඇත්තටම මේ මොනවද වුනේ කියලා තාම දන්නේ නැහැ. තාම කොතනින්ද වරද සිද්ධ වුනේ. දිල්කි කියනවා මම කෝඩිනේටර්ට කිව්වා කියලා. කෝඩිනේටර් මට දැනුම් දුන්නයි කියලා කියනවලු. මට නම් කෝඩිනේටර්වත් සංවිධායක මණ්ඩලයේ මහතුරුන්වත් කිසිම දෙකෙක් තාම දැනුවත් කරලා නැහැ. සමා වෙන්න ඕනේ. මෙතනින් එහාට වචන කියන්න දන්නේ නැහැ මොකද්ද සිදු වුනේ කියලා. ඒ නිසා පුංචි දරුවෙක් අපි වැඩ කරේ. අපි මේ ප්‍රශ්නේ මෙතනින් අමතක කරමු. ආදරෙන් ඉල්ලනවා, හැමෝගෙන්ම ඉල්ලනවා මේ ප්‍රශ්නේ ගෙනියන්න එපා. මොකද මේ පොඩි දෙයක්, පොඩි සිදුවීමක්, ගමක සිද්ධ වෙච්ච පුංචි ප්‍රසංගයක සිද්ධ වෙච්ච පුංචි වැඩක්. ඒ නිසා මේක අමතක කරලා දාමු. අපි බොහොම ස්තුතියි හැමෝටම. අපි ආයෙත් අද ෂෝ එකේ ලයිව් එකෙන් අවසන් වෙමු. ගොඩක් ස්තුතියි හැමෝටම. ජය වේවා. ගොඩක් ආදරේ. රැඳී ඉන්න මාත් එක්ක, රැඳී ඉන්න අපේ සංගීත ලෝකයේ එක්ක. කාටවත් හානියක් කරන්න. ජය වේවා. ඒ වගේම කමෙන්ට් කරන, ලයික් කරන, ෂෙයා කරන හැමෝටම කියන්නේ ඕගොල්ලන්ගේ මතය ඕගොල්ලන්ට ඉදිරිපත් කරන පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි මේ ප්‍රසංගය පිළිබඳව, මේ පුංචි ළමයි එක්ක කරපු මේ වැඩේ පිළිබඳව ගොඩක් දුර දෙක ගෙනියන්න එපා. ජය වේවා.